ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් එල්ල කරමින් උතුරේ සියලු අධිආරක්ෂිත කලාප ඉවත් කිරීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟතාව පළ කර තිබෙනවා. ඒ බව හෙළි වී ඇත්තේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා සිරිසේන මහතා අතර අත්සන් තබා ඇති ඒකාපත්‍ය කිවිසුමෙන්. සිරිසේන මහතා තමාට සහය දක්වන පාර්ශව සමග පසුගියදා එකඟතා කිවිසුම් කිහිපයකට අත්සන් තැබීය. ඒවා මොනවාද යන්න මෙතෙක් හෙළි වී නැත. එහෙත් සිරිසේන මහතා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග අත්සන් තැබූ එකඟතා ලියවිල්ල ගැන එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් අමාත්‍ය තිසත්තනායක මහතා අද හෙළිදරව් කළේය. හැබැයි මම හිතුවා මේක මම ප්‍රසිද්ධයේ කියන්න ඕනේ, ඒක මගේ යුතුයකමක්. මේ කිවිසුම ඉතාමත් බරපතලයි. ඊට අනුව රනිල් වික්‍රමසිංහ මහතා පැය 24ක් ඇතුළත අගමැතිතුරියට පත් කිරීමට තීරණය කර තිබේ. ජනාධිපති ලේකම්වරයා ලෙස පත් කිරීමට සැලසුම් කර ඇත්තේ චරිත රත්වත්තේ මහතායි. එකඟතාවට අනුව උතුරේ ස්ථානගත කර ඇති හමුදා භටයන් සංඛ්‍යාව 50%කින් අඩු කිරීමටද සැලසුම් කර ඇත. අධිආරක්ෂිත කලාප ඉවත් කිරීම සහ 13 වැනි සංශෝධනය ඉක්මවා ගිය බලය බෙදීමකටද දෙදෙනා එකඟ වී තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සම්බන්ධයෙන් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමද සිරිසේන මහතාගේ අපේක්ෂාවකි. ආරක්ෂක අමාත්‍යංශය වෙනුවෙන් වෙන් කර ඇති වැය ශීර්ෂය 40%කින් කපා හැරීමටද තීරණය කර ඇත. දෙපාර්ශ්වයේම අදහස වී ඇත්තේ රාජ්‍ය සේවයේ රජයට දැවැන්ත බරක් වී ඇති බවයි. එම නිසා අලුතෙන් කළ බඳවා ගැනීම වහාම අහෝසි කෙරේ. සියලු පත්වීම් සහ උසස්වීම් අවලංගු කිරීමටද ඔවුන් එකඟ වී තිබේ. මෙහෙම අභ්‍යන්තර එකඟතාවයක් අපේ ජාතික ආරක්ෂාවට මොන විදිහට බලපායිද? සිරිසේන මහත්තයා දිනුවොත් මේ ජනාධිපති වරණයෙන් මේ එකඟතාවයන් සියල්ල ක්‍රියාත්මක වෙනවා. රටේ දේශපාලන ස්ථාවරය, ජාතික ආරක්ෂාව, ඒ වගේම රණවිරුව අමාරුවෙන් දිනාගත්ත යුද ජයග්‍රහණ, මේ සියල්ල පාවා දෙන එකඟතාවයක් තමයි මේ අස්සම් කළා ප්‍රසිද්ධයේ මේ විදිහට කියන්නේ. මේ ගැන නැවත නැවත කල්පනා කරන්න, මොකද මේකෙන් සිද්ධ කරන්න යන බරපතලම දේ අපි තේරුම් ගන්න ඕනේ. අභ්‍යන්තර එකඟතාවය රටේ මහජනතාව දැනගන්න ඕන නිසා තමයි මම කල්පනා කරේ මේක ගැන කියනවායි කියලා. මොකද මේ එකඟතාවය එදියට ඇවිල්ලා තිබෙන වෙලාවේ ඔවුන් මේක හංගගෙන කරුණු වසන් කරගෙන එක එක පක්ෂ එක එක සංවිධාන සමග වෙන වෙනම ගිවිසුම් අත්සන් කරමින් දීලා තියෙන පොරොන්දු මේ රටේ ජනතාවට යහපත් දේවල් නෙවෙයි.